දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදු වූ ආපදා නිසා පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. පුද්ගලයන් 2 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින අතර ආපදා හේතුවෙන් සිදු වූ අනතුරු වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 5 දෙනෙක්. සමස්ත දිවයිනේම දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 88කට මෙම කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අද දිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසී ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. කැලණි ගඟ මිටි අවතර දැඩි බලපෑම් එල්ල කළ ගඟ වතුරු තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පහත් බිම් රැසක ගඟ වතුර අවදානම අවම වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. කැලණි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමග දොම්පේ මල්වාන ප්‍රදේශයේද මේ වන විට ක්‍රමයෙන් ගඟ වතුර බැස යන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගඟ වතුරෙන් විපතටපත් ජල්තර හේන් පිට ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පාරුවක නැගී එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ගම්පහ ප්‍රදේශයේද ගම්මාන් රැසක් ජලයෙන් යට වී තිබූ අතර මේ අද පෙරවරුවේ ගම්පහ ප්‍රදේශයේ දිස් වූ ආකාරයයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ අඟුරු අතට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබුණා. ගිංගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර ගඟ වතුර තත්ත්වයත් සමග වක්වැල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි නාගයෙක් තරුණයන් පිරිසක් විසින් අල්ලා ජනශූන්‍ය ප්‍රදේශයකට මුදා හැර තිබෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මෞසා කැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළා. කාසල් රී ජලාශයේ පිටාර මට්ටම අඩි 155ක් වන අතර මේ වන විට එය අඩි 153 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ. මෞසා කැලේ ජලාශයේ පිටාර මට්ටම අඩි 120ක් වන අතර එම ජලාශයේ ජල ධාරිතාව අදාළියම වන විට අඩි 115 දක්වා ඉහළ ගොස් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්ක එලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ ගඟ වතුර බැස නොයාම හේතුවෙන් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. බිත්තර වී වපුරා දින 3කට පසු ගඟ වතුර තත්ත්වය ඇති වී ඇති අතර ලිව් රැසක් ජලයෙන් යටවීමත් සමග එම ජනතාව පානීය ජල ගැටලුවකටද මුහුණ පා සිටිනවා. වරකපුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් අල්ගම ඉහළගම තල්ගහදිනිය ග්‍රාම නිලධාරී වසම්බලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් එම ප්‍රදේශවල නායෑමේ අවධානමක් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා. කාලගුණ තත්ත්වය වෙනස් වීම ගැන අද වෙනකොට අපි සතුටටපත් වෙනවා. ඒ වගේම කඩිනමින් මේ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න දිසාපති කාර්යාලය වගේම වරකපොල සහ අරණායක මාවනල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. අවශ්‍යතාවයේ අනුව ඒ සඳහා සියලු දෙනාටම ඉඩම් ලබා දෙන්නත් ඒ වගේම නිවසක් සදා ගැනීම සඳහා ඒ සියලු දෙනකටම ලක්ෂ 16ක මුදලක් ලබා දෙන්න රජය මගින් කටයුතු කරනවා. ඊයේ දිනේ සිට අපි නිරීක්ෂණය කරා පොළොවේ යම් යම් පැල්මවල් ඇති වී තිබෙනවා. ඒ කියන්නේ
මාර්ගය අතරින් පරිමල් ඇති වෙලා තියෙන ගෙවල් වල පිපුරුම් ඇති වෙලා තියෙන ක්‍රමෙන් ක්‍රමෙන් ඈත් වීම තත්ත්වයක් අපි නිරීක්ෂණය කරා. අපි දැනුවත් කරා ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ අනුව අද දින ඔවුන් කණ්ඩායම් දෙකක් පරීක්ෂා කිරීම කටයුතු කරනවා. පේරාදෙණිය පැණිදෙණිය ශ්‍රී භාරතී විද්‍යා පිරිවෙනේ පැතිබැම්මක්ද පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ ඊයේ කඩා වැටී තිබුණා. මෙතර කොළඹ ගාල්ල ගම්පහ කලුතර මහනුවර කෑගල්ල මාතලේ නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායෑමේ අවධානම් නිවේදන තවදුරටත් වළංගු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.